Tasha. Welcome to my Hypnotic Grahas YouTube channel. Matamage ge hada gannone. Matamage adare laba gannone. Mage seluma nayamudal kevala danna one. Lotere dinuma kaayaka rakiyawak videsha gaman ikmanata yanna mata e samartha tunak laba ganna e namayak laba ganna university select wenna wage. Oya me wage prarthana ona taraf vishweta kiyala athi. ඔයාගේ හිතේ සුන්දර බලාපොරොත්තු රාශියක් ඇති. එම බලාපොරොත්තු සාර්ථක වෙලා ජීවිතේ සතුටින් ගෙවන්න. ඉතින් ඔයාගේ එම ප්‍රාර්ථනා සාර්ථක වෙන්නේ කවදද කොහොමද කියලා සිතමින් ඉන්නවත් ඇති. ඔයා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. මම කියන දේ හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න. අපි බලමු ඔයා විශ්වයට කළ ප්‍රාර්ථනා සාර්ථක කරගන්න මොනවද කරන්න ඕනේ කියලා. විශ්වය කියන්නේ දෙවි කෙනෙක්වත් එහෙමත් නැත්නම් ආගමකටත් අදාළ දෙයක් නෙමෙයි. විශ්ව ආකර්ෂණ නීතිය කියන එකේ අදහස වෙන්නේ අපි හිතන දේ තමයි අපිට ලැබෙන්නේ. අපි නියම ආකාරයට විශ්වයට ප්‍රාර්ථනාවක් කරනවා කියන්නේ අපේ ප්‍රාර්ථනාව අපට දැනෙන අපට තේරෙන අපේ වචනේ අපේ හිතේ තියෙන සියල්ලම හැඟීම් දැනීම් වලින් විශ්වයට කියලා දන්වන එක. මොකද විශ්වයට අපි කියන දේවල් තේරෙන්නේ නැහැ. අපේ හැඟීම් තමයි විශ්වයට දැනෙන්නේ තේරෙන්නේ. ඉතින් ඔයා හොඳට දැනගන්න ආකර්ෂණ නීතිය law of attraction වලට කිසිම ආගමක් ආගම් වලට අදාළ ගාථාවන් සූත්‍ර වගේ දේවල් කිසිම සම්බන්ධතාවයක් ඇත්තෙම නැහැ. ඒ වගේම දෙවියන් ඇදහිමින් විශ්වයේ ශක්තිය ලබා ගන්නත් බෑ. ලබා ගන්න පුළුවන් වෙන්නේ අදහන දෙවියන්ගේ ආශිර්වාදයේ ශක්තිය පමණයි. හොඳට තේරුම් ගන්න යම් යම් අය මිනිස්සු නමක යවමින් ආගම්වල ගාථා හා සූත්‍ර වලින් විශ්ව ශක්තිය ලබා ගන්න පුළුවන් කියලා ආකර්ෂණ නීතිය පව විකෘති කරලා දානවා. ඉතින් මේ ගැන අවබෝධයක් නැති නොදන්නා බොහෝ දෙනෙක් මේ වගේ දේවල් වලට රැවටිලා අසාර්ථක වුණාම ආකර්ෂණ නීතිය සාර්ථක නැහැ කියලා කියනවා. පුළුවන් තරම් අපි ඒ අයව දැනුවත් කරන්න ඕනේ. ඉතින් මම දැන් කියන්න යන්නේ ආකර්ෂණ නීතියට අනුව ඔයා කරපු ප්‍රාර්ථනාවන් ඉටු කරගන්න ආකාරය. දැන් අපි වීඩියෝ එකට යමු. අපි උදාහරණයක් බලමු. අපි හිතමු ඔයාට අලුත් කාර් එකක් මිලදී ගන්න ඕනේ කියලා. ඔය දැන් විශ්වයට ප්‍රාර්ථනාවක් කරනවා මට අලුත් කාර් එකක් මිලදී ගැනීමට හැකියවීම ගැන විශ්වයට ස්තුතිවන්ත වෙමි කියලා. ඔයා කාර් එකක් බලාපොරොත්තුෙන් ඉන්නවා. දැන් ඔයා කාර් එකක් මිලදී ගන්න හොයනවා. බලනවා. ඉතින් ඔයා බලාපොරොත්තු වෙන්නේ BMW වර්ගයේ කාර් එකක් ගන්න. ඉතින් ඒවායේ ගණන් මෙනු බැලුවාම ඒක රුපියල් කෝටි 2,000,000ක් විතර වෙනවා. ඒක ගොඩක් ගාන වැඩි. ඒක නිසා ඔයා මිලෙන් නඩු Toyota වර්ගයේ කාර් එකක් ගන්න තීරණය කරනවා. ඒවායි මිල ගණනුත් බලනවා. ඉතින් එම Toyota වර්ගයේ වාහනය මිලදී ගැනීමට අට රුපියල් කෝටියක් පමණ වැය වෙනවා. ඉතින් ඔයා ඉබේටම සිතුවිල්ලක් ඔයාට එනවා මං ගාව තියෙන්නේ රුපියල් ලක්ෂ 5යි. මම කොහොමද ලක්ෂ 5ක් තියාගෙන BMW කාර් එකක්වත් Toyota කාර් එකක්වත් මිලදී ගන්න කියලා. ඔයාට එතකොට මොකද වෙන්නේ? ඉබේටම මට සල්ලි නැහැ. මට කාර් එකක් ගන්න විදියක් නැහැ කියලා ඉබේම ඍණාත්මක සිතුවිල්ල ඔයාට එනවා. ඉතින් ඔයාගේ හිතේ තියෙනවා ඔයාට කොහොම හරි කාර් එකක් ගන්න ඕනේ කියලා. නමුත් කාර් එකක් ගන්න විදියක් නැහැ සල්ලි නැති නිසා. ඒ කියන්නේ කාර් එකක් ගන්න ඕනේ වුණත් කාර් එකක් ගන්න විදියක් නැහැ කියලා ඔයාට හිතෙනවා. ඉතින් ඔයාට මේ තියෙන ඍණාත්මක සිතුවිල්ල ඔයාට ඇතිවීම නිසා ඇතිවන ඍණාත්මක ශක්තිය නිසා ඔයා ප්‍රාර්ථනා කරන ඔයා බලාපොරොත්තු වෙන කායක ඔයාට ලබා ගන්න බැරි වෙනවා. ඔයා අහලා ඇති සමහර අය කියනවා මම බලාපොරොත්තු වුනේත් නැහැ ඒක මට ලැබෙයි කියලා. ඉතින් මම හරිම විශ්වාසයෙන් හිටියා ඒ වෙනුවෙන්. මම හිතුවේවත් නැති වෙලාවක ඒක මම බලාපොරොත්තු නැති වෙලාවක මට ඒ දේ ලැබුණා. ඒ වගේ ඒවා ඔයාට කියනවා අහලා ඇති. ඇත්තටම ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව විශ්වාසය. ඔයා ඔයාගේ ප්‍රාර්ථනාවක් කියන්නේ විශ්වය ගැන විශ්වාසයක් තියෙනවා නම් ඔයා ප්‍රාර්ථනාව විශ්වයට කරා නම් මම බලාපොරොත්තු වෙන කායක මට ලැබීම ගැන විශ්වයට ස්තුතිවන්ත වෙමි කියලා ඔයාට ඒක ලැබෙන්නේ කොහොමද කවදද කියලා ඒ ගැන හිතන්න බෑ. ඔයා ඔයාගේ ප්‍රාර්ථනාව කරලා විශ්වය ගැන විශ්වාසයෙන් ඉන්න.
ඉතින් ඔයා කරපු ප්‍රාර්ථනාව වෙනවද නැද්ද කියන එක ඔයාගේ හිතේ කිසිම ඍණාත්මක බවක් තියෙන්න බෑ. ඔයාගේ හිතේ තියෙන්නේ විශ්වය එකමට ලබා දුන්න කියන එක විතරයි. විශ්වය ඔයාලකට ඇවිල්ලා මෙන්න ඔයාගේ කායක මේක ගන්න කියලා අපිට දෙන්නේ නැහනේ. නමුත් විශ්වය තමයි නිමෙවුම් කරු. ඒ කියන්නේ ක්‍රියේටර්. මේ මහත් විශ්වයට කරන්න බැරි දෙයක් නෑ. ඔයාලට මේ විශ්වයේ නිමව ගැන හිතා ගන්නවත් බෑ. විශ්වයට වඩා අසිරිමත් දෙයක් තවත් තියෙනවද? මෙම ආශ්චර්යමත් විශ්වයේ ශක්තිය ඔයාගේ ප්‍රාර්ථනා නිසි වෙලාවට ඔයාට අනිවාර්යෙන්ම ලැබෙනවා. නමුත් ඒ ඔයා හිතන ඔයාට ඕන වෙලාවට නෙමෙයි. නමුත් ඔයා බලාපොරොත්තු වෙන්නේ ඔයාට ඕන වෙලාවට ඔයාගේ ප්‍රාර්ථනාව ලබා ගන්න ඉච්ඡා කරගන්න. ඔයාට ඕන වෙලාවට ඒවා ලබා ගන්න බැරි වුණාම ඔයාගේ බලාපොරොත්තු නැති වෙනවා. ඒ වගේම හිතේ සතුට නැති වෙලා විශ්වාසයක් නැති වෙනවා. ඒ කියන්නේ ඔයාට ඕන දේ ඔයාට ඕන වෙලාවට නොලැබුණාම ඔයාගේ සතුට නැති වෙලා යනවා. නමුත් ඔයාට ඕන දේ ඔයාට ඕන වෙලාවට ලැබෙනකොට ඔයාගේ සතුට ඇති වෙනවා. එහෙම නේද? දැන් ඔයාට පැහැදිලි නේද? නමුත් ඔයාට ඕන දේ ඔයාට ඕන වෙලාවට ලබා ගන්න නම් ඔයා හිතන පතන විදිය අනුව තමයි එය සිද්ධ වෙන්නේ. ඔයා ඒ සඳහා කැප වෙන්න ඕන. ඔයාගේ සිතුවිලි, ඔයාගේ ප්‍රාර්ථනාව සිදුවන බවට, ඔයාගේ හිතේ ධනාත්මක සිතුවිලි හා හැඟීම් මැර ඒක සිදු නොවන බවට කිසිදු ඍණාත්මක හැඟීමක් ඇති වෙන්න බෑ. ඒක සිදු වෙනවද නැද්ද, ලැබෙනවද නැද්ද කියන එක හිතන්න ඕන දෙයක් නෙමෙයි. ඒක විශ්වය විසින් කරන දෙයක්. ඒක විශ්වයේ රාජකාරිය. ඒ කියන්නේ ඒක විශ්වයේ ජොබ් එක. නමුත් ඔයාගේ ජොබ් එක වෙන්න ඕන ඔයාගේ රාජකාරිය ඔයා ඔයාගේ ප්‍රාර්ථනාව කැපවීමෙන් හැඟීමෙන් විශ්වයට කරගෙන යන එක පමණයි. ඒ වගේම පරණ දේවල්, අතීතේ කලින් කළ දේවල්, ප්‍රාර්ථනා ඉටු නෙවුණු දේවල් කිසි දෙයක් හිතන්න එපා. කලින් කොච්චර දේවල් කළාද, වැරදි මොනාද, මම කරපුවා හරි ගියේ නැහැනේ, ඒක නිසා මේකත් හරියයිද කියලා ඒ වගේ දේවල් හිතන්නම බෑ. අතීතයේදී සිදු නොවුණු දේවල්, සාර්ථක නොවුණු දේවල් දැන් හෝ අනාගතයේදී සිදු වෙන්න පුළුවන්. ඇත්තටම පුළුවන්. හැකියාවක් විශ්වාසයක් තියෙනවනම් අපිට ඕන දෙයක් ලබා ගන්න අනිවාර්යෙන්ම පුළුවන්. ඉතින් හොඳ චේතනාවෙන් කරපු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඔයගේ මනසේ සිතුවිලි හොඳට ධනාත්මකව තියාගන්න. කිසිම විචක ඔයාට ඍණාත්මක වෙන්න දෙන්න එපා. ඔයාගේ මනස ධනාත්මක නම් විශ්වය ගැන විශ්වාස නම් ඒක ඔයාගේ මනසේ තදින්ම තැන්පත් වෙලා නම් ඔයාගේ බලාපොරොත්තු වෙන, ඒ කියන්නේ ඔයා බලාපොරොත්තු වෙන කායක ඔයාට ලැබෙනවාමයි. ඒ ආකාරයටම ඔයා කරන ප්‍රාර්ථනාව මේ විදියට විශ්වයට කියලා ඔයා කැමති දේවල් ඔයාට ලබා ගන්න පුළුවන්. ඔයාගේ උඩු සිතෙහි මතකයේ ඍණාත්මක සිතුවිලි තිබුණත් පමණයි කවද්ද කොහොමද යන ඍණාත්මක සිතුවිල්ල ඇති වෙන්නේ. ඔයාගේ මනස ඍණාත්මක නම් මනස ධනාත්මක කරන බයිනරල් භාවනාවට සවන් දෙන්න. එතකොට ඔයාට ඉක්මනටම සාර්ථක වෙන්න පුළුවන් වෙනවා. මම මගේ මේ channel එකේ මනස ධනාත්මක කරන, සතුට වැඩි කරන වගේම ඔයාගේ vibration එක වැඩි කරන බයිනරල් සංකේත භාවනා කීපයක්ම දාලා තියෙනවා. ඔතේව බලලා පහසුවෙන්ම මනස ධනාත්මක කරගන්න පුළුවන්. ඔය ප්‍රාර්ථනාවක් කළපසු ඒකෙන් විශ්වාසයෙන් ධනාත්මක මනසින් එදිනදා ජීවිතයේ ඔයගේ වැඩ කටයුතු කරගෙන යන්න. හරිම වෙලාවට විශ්වයේ ශක්තියේ ආශිර්වාද සියලුම ප්‍රාර්ථනා ඔයාට ලැබෙනවාමයි. ඔයාගේ සියලුම ප්‍රාර්ථනා ඉටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මාව subscribe කරලා තියාගන්න. නැවත හමු වෙනතුරු සතුටින් ඉන්න.